और नमस्ते। हिंदी विद सुगंधी चैनल එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා। මම සුගන්ධි කුලසිංහ। අද මම කියලා දෙන්න හදන්නේ තවත් එක සුවිශේෂී පාඩමක්। රටේ තියෙන වාතාවරණයත් එක්ක ඔබ සියලු දෙනාටම ගෙදරට වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා। ඉතින් පන්ති යන්න අමාරුයි, ඉස්කෝලේ යන්න අමාරුයි। ඉතින් මම ඔබ සියලු දෙනාටම මට පුළුවන් ආකාරයෙන් මට පුළුවන් උපරිම උදව් කරන්න පොරොන්දු වෙනවා। ඉතින් ඔන්න අද මම ඔබට තවත් එක අලුත් පාඩමක් රැගෙන ආවා। අපි යමු මොකද්ද මේ පාඩම කියලා බලන්න। අලුත් භාෂාවක් ඉගෙන ගත්තී අපි සියලු දෙනාටම එන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ භාෂාවට අදාළ ඩික්ෂනරි එකක් මිලදී ගන්නෙ, ශබ්දකෝෂයක් මිලදී ගන්නෙ කියන එක। ඉතින් මේ පිළිබඳව ඔබෙන් කීප දෙනෙක් මගෙන් අසා තිබුණා। ඒ වගේම තමයි සමහර වෙලාවට ඔබ මට පෞද්ගලිකව මැසේජ් කරනවා මේ වචනේ තේරුම මොකද්ද, මේ වචනේ තේරුම මොකද්ද කියලා। ඉතින් ඒ සියලු දෙනාටමත් දැන් මගේ මේ channel එක හරහා හින්දි භාෂාව ඉගෙන ගන්න ඔබට හමුවන වචනවල තේරුම ලේසියෙන් බලා ගන්න, ලේසියෙන් හොයා ගන්න කොහොමද කියලා තමයි අද මම කියලා දෙන්න හදන්නේ। හැබැයි ඔබ හොඳට මතක තබා ගත යුතු දේ තමයි අද මම ඔබට මේ කියලා දෙන්න හදන්නේ ලේසි ක්‍රමයක්නේ। ඉතින් ලේසි ක්‍රමයක් හින්දා මේ ලේසි ක්‍රමවල චූටි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්। හැබැයි මේ ක්‍රමය 95%ක්ම සාර්ථක ක්‍රමයක් තමයි මම කියලා දෙන්නේ। හැබැයි 5% විතර අසාර්ථක වෙන්න පුළුවන්। ඉතින් ඔබත් අත්දා බලන්නකෝ। ඊළඟ දේ තමයි මගේ හින්දි පාඩම්। අපි හිතමු ඔබ උසස් පෙළ හදාරන කෙනෙක් කියලා। ඉතින් ඔබට සමහර වෙලාවට ඔබ බස් එකේ යනකොට, කෝච්චිය යනකොට, ඒ වගේම මොනවා හරි වැඩක් කර ඉන්නවා නම් ඔබට පාඩම් කරන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්। හැබැයි ඔබට පුළුවන් ඔබ ඒ කොහේ හරි යනවා නම්, එහෙම නැත්නම් මොනවා හරි වැඩක් කරනවා නම් මගේ මන්තන් පොතේ මම කියලා දෙන පාඩම් අහන ගමන් ඒ වැඩේ කරන්න। එතකොට ඔබේ කනට අලුත් වචන හුරු වෙනවා। ඒ වගේම පාඩම් අහන ගමන් ඔබට ඔබේ වැඩේ කරන්න පුළුවන්। ඔබ බස් එකක හරි එහෙම නැත්නම් කොහේ හරි යනවා නම් වාහනයක, ඉතින් ඒ යන වෙලේ පොතක් පාඩම් කර කර යන්න අමාරු නම් ඔබට පුළුවන් ඔබේ දුරකථනය හරහා මගේ පාඩම් වලට සවන් දෙමින් යන්න। ඉතින් ඔබට ඒ වෙලාවට පුළුවන් අලුත් වචන මතක තියාගන්න। හැබැයි දැන් අපි හිතමු අපි කොහේ හරි යන වෙලාවක ඉබේම අපේ ඔළුවට වචනයක් එනවා, ඉගෙනගත්ත දෙයක් මතක් කර කර ඉන්නවා। ඒ වෙලාවට ඔබට හිතෙනවා මේ වචනේ තේරුම මොකක්ද, මේ වචනේ ශ්‍රීලිංගද පුරුෂලිංගද, මෙන්න මේ වගේ කියලා හොයාගන්න। හැබැයි ඉතින් අපි යන හැම තැනකම අපි ඩික්ෂනරි එකක් අරන් යන්නේ නැහනේ। ඉතින් මේ වගේ වෙලාවට අපි කොහොමද වචනයක තේරුම නිවැරදිව හොයාගන්නේ? ඉතින් ඔන්න ඔය දේ තමයි අද මම කියලා දෙන්න හදන්නේ। හරි, අද දවස වෙද්දී ඔබට හින්දි භාෂා ශබ්දකෝෂයක් නැත්නම් ඔබ කලබල වෙන්න එපා। ඉතින් ඒකට විසඳුමක් තමයි දැන් මේ කියලා දෙන්න හදන්නේ। දැන් මේ මගේ පාඩම් බලන ඔබට පරිගණකයක් හරි දුරකථනයක් හරි තියෙන්නම ඕනෙනේ। ඉතින් මම දන්නවා අද මේ මගේ පාඩමට සවන් දෙන ඔබ දුරකථනයකින් හරි පරිගණකයකින් හරි තමයි මේ පාඩමට බලන්නේ කියලා। ඉතින් එහෙනම් ඔබ මේ පරිගණකය එහෙම නැත්නම් දුරකථනය හරහා කොහොමද මේ දේ කරන්නේ කියලා තමයි අද මම කියලා දෙන්න හදන්නේ। මුලින්ම මම ඔබට ඔබේ පරිගණකය හරහා කොහොමද වචනයක තේරුම හොයාගන්නේ, කොහොමද ඒ වචනේ ස්ත්‍රීලිංගද පුරුෂලිංගද කියලා බලාගන්නේ, එතකොට ඒක වචන බහුවචන කරන්නේ කොහොමද, මේ වගේ දේවල් මම ඉස්සර වෙලාම පරිගණකය හරහා කරන හැටි ඔබට කියලා දෙන්නම්। ඊට පස්සේ ඔබට පුළුවන් ඒ දේම ඔබේ දුරකථනය හරහා බලාගන්න। ආයෙමත් කියනවා මේ මම කියලා දෙන ක්‍රමයේ 95% පමණ වගේ තමයි සාර්ථක। ඉතින් 105ක් පමණ පොඩි අඩුපාඩුකම් කියන්නත් පුළුවන්, නමුත් 95%ක් පමණ සාර්ථකයි। ඉතින් හින්දි භාෂාව මුලින් ඉඳන් ඉගෙන ගන්න කෙනෙක්ට මේ වගේ ක්‍රමයක් තිබීම ප්‍රමාණවත් කියලා මම හිතනවා। හරි, අපි මුලින්ම අපේ Google එකට යනවා। Google එකට ගිහිල්ලා ඔබ හිතමු ඔබට යම් වචනයක් අවශ්‍යයි එහි තේරුම බලා ගන්න ඕනි කියලා. හරි අපිට අවශ්‍ය වචනය අපි මෙතන ටයිප් කරනවා. දැන් මම හිතනවා ඔබ හින්දි භාෂාව ඉගෙන ගන්න කෙනෙක් නම් මේ වෙනකොට ඔබට හින්දි භාෂා ෆොන්ට් එකක් ඔබේ පරිගණකයට වගේම මේ දුරකථනයටත් ඔබ දාගෙන ඇති කියලා. ඉතින් ඒක නිසා ඔබ ඔබේ අවශ්‍ය වචනය हिंदी भाषा में गूगल के टाइप कराना अभी हितमो अभी लड़का की वचने गन बलागा नोन कियला ओन्ना अभी है ना लड़का कियला मेतन टाइप करना लड़का कियला टाइप करला अभी टिका पहालते आना कोट ओबट पेना माती मेन्ना मेतन विक्शनरी कियला अभी ट एकाक पेना मैं विक्शनरी एකට ගිහිල්ලා අපි ඒක මෙහෙම ක්ලික් කරාම ඔබව අලුත් පිටුවකට එක් කරගෙන ආයි. මේ බලන්න ඔබව එක් කරගෙන ගිය පිටුව. මේ තියෙන්නේ ඒ පිටුව. එතකොට මෙන්න ඔබ ටයිප් කරපු වචනය. දැන් පහළට ආපුවාම මේ තියෙන්නේ මෙන්න ලර්කා කියලා ලියන තියෙන වචනය. අපි හරියටම ලියන්නේ මෙන්න මේ විදිහට. ඔබ දන්නවා ලර්කා කියලා ලියද්දී මේ ලර්කා එකට යටින් බින්දු එකක් තියෙනවා. එතකොට ඔන්න දැන් මේ වචනය ගැන අපි බලමු. මේ වචනය පල්ලෙහාට යනකොට ප්‍රොනන්සියේෂන් එක තියෙනවා. මේ තියෙන්නේ හැබැයි ඔබ අහලා ඇති ෆොනටික්ස් වලින් තමයි මෙතන මේක උච්චාරණය කරන විදිහ දීලා තියෙන්නේ. ඉතින් සමහර තැන්වල නම් උච්චාරණය කරන විදිහ අපිට ඒගොල්ලෝ උච්චාරණය කරලා පෙන්නනවා. නමුත් දැන් මෙතන मैं फोनेटिक्स लेटर्स वाली तमाई फोनेटिक्स अकुर वाली तमाई एगोलो मेतन अपने तो उच्चारण करने विधिया पेन्ना ने इधर पासे अब इधर पेना वाली मैं हिंदी किया ना था ना यार तो कि हाँ मैं अपने तो पेना वां एक नाउन ने का किया ला नाउन ने का किया ने लड़का किया ना वाचन या नाम पदया किया ला अपने तो पेन्ना ना ඊට පස්සේ ඔබට පේනවා ඇති මේ ලර්කා කියන වචනේ මෙතන ඉස්සරහින් M කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ masculine. ඒ කියන්නේ මොකක්ද? පුරුෂ ලිංග නාම පදයක් කියන්න තමයි මෙතන M කියලා මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න මේ ලර්කා කියන වචනයට තේරුම් දීලා තියෙනවා. boy son කියන එක දීලා තියෙනවා. ඉතින් ඔබට ලේසි වෙන්න මේ ලර්කා කියන වචනේ යොදලා වාක්‍යවලත් මෙතන දීලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ඒවත් කියවලා බලන්න. එහි තේරුමත් ඉංග්‍රීසි භාෂාවෙන් දීලා තියෙනවා. දැන් අපි හිතමුකෝ ඔබට ඉංග්‍රීසි භාෂාවත් පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා. එහෙනම් ඔබට පුළුවන් මේ වගේ අවස්ථාවකදී නම් සිංහල ඉංග්‍රීසි શબ્දකෝෂයක් අරගෙන මේ boy කියන එකේ තේරුම, son කියන එකේ තේරුම ඔබට බලා ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔබට දැන් මෙතෙන්ට ආපුවම ඔබට තේරෙනවා ඇති ලර්කා ඔන්න තේරුම දීලා තියෙනවා boy son කියලා දීලා තියෙනවා. දැන් අපි අවිල්ල ඉන්නේ ඔබ සියලු දෙනාටම ඉතාමත් වටින තැනකට. දැන් ටිකක් පල්ලෙහාට ආපුවම ඔබට පේන ඇති මෙතන ඩික්ලේෂන් කියලා එකක් තියෙනවා. මෙතෙන්ට ගිහිල්ලා මේ show කියලා තියෙන්නේ. මෙන්න මේ ඊතලයේ මෙන්න මෙතනින් ක්ලික් කරාම ඔබට මේ වගේ වගුවකට එක්කන් යනවා. දැන් ඔබට පේනවා ඇති මේ වගුව. දැන් බලන්නකො මේ වගුව දැක්ක ගමන්ම ඔබ සියලු දෙනාගේම ප්‍රශ්න වලට පිළිතුරු හම්බ වෙනවා. මෙතන ඩයිරෙක්ට් කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් බලන්නකො මේ මෙතන සින්ගියුලර් ඒ කියන්නේ එක වචන, මෙතන ප්ලූරල් ඒ කියන්නේ බහුවචන. දැන් ඒ කියන්නේ මොකද්ද? ලර්කා කියලා එක වචනව ලියන්නේ මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ लड़के प्लूरल बहुवचन करला लियाने मेन्न मे आकारයට ඊට පස්සේ දැන් ඔබට පේනවා ඇති මෙතන ඔබ්ලික් කියලා එකක් තියෙනවා. එතන ඉස්සරහා තියෙනවා මේ සින්ගියුලර් ඒකවචන. ඒ මොකද්ද? දැන් අපි හිතමු ලර්කා කියන නාම පදයට ඉස්සරහින් මම කියලා තියෙනවා විභක්තියක් ආපුවාම ලඩකා කියන එක ලඩකේ වෙනවා කියලා. ඔන්න ඒක මෙතන තියෙනවා. ඊට පස්සේ බහුවචන නාම පදයකට විභක්තියක් ආපුවාම මොකද වෙන්නේ? ලඩකෝ ඕංකාරාන්ත වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒකත් මෙතන තියෙනවා. හරිම ලේසි. බලන්න එක වචන, බහුවචන ඊට පස්සේ විභක්තියක් ආපුවාම ඒකවචනයක වෙනස් වෙන්නේ කොහොමද? විභක්තිය ආපුවාම බහුවචන නම් පදය වෙනස් වෙන්නේ කොහොමද කියලා මෙතන තියෙනවා. ඒ වගේම ඔබ සියලු දෙනාටම තියෙන ප්‍රශ්නයන්නේ මේ නාම පදයේ ස්ත්‍රීලිංගද පුරුෂලිංගද කියලා. ඒකත් මෙතන දක්වලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ වගේ තැන් වලට ගිහිල්ලා තව ක්ලික් කරලා බලුවොත් ඔන්න බලන්නකෝ. තව ඒ පිළිබඳව විස්තර දීලා තියෙනවා. හරි. ඊට පස්සේ ලරකා කියන වචනය නම් ස්ත්‍රීලිංගද පුරුෂලිංගද කියලා අපි හොඳටම දන්නවා. හැබැයි අපි දන්නේ නැති අප්‍රාණවාචී නාම පදයක් අරගෙන අපි ලියලා බලමු. ඒක ස්ත්‍රීලිංගද පුරුෂලිංගද කියලා. ඔබ කවුරුද දන්නවනේ අපි මේසෙට කියන්නේ මේස් කියලා. අපි ඒක ලියලා බලමු. ඔන්න මේස් කියලා ලිව්වා. ඔන්න වික්ෂනරි එක තියනවා මෙතන දෙවණියට. ඊට පස්සේ අපි එතනට ගිහිල්ලා ක්ලික් කරලා බලුවාම ඔන්න මේස් පල්ලෙහාට ගියා. ප්‍රොනන්සියේෂන් එක මෙතන තියනවා. ඊට පස්සේ අපිට කියනවා ඒක නවුන් එකක් කියලා. නවුන් එකක් කියන්නේ නාම පදයක් කියලා. ඊට පස්සේ බලන්න ඒකේ තේරුම ටේබල් කියලා මෙතන නිල් පාටින් දීලා තියනවා. ඉතින් මම මේ ඔබට වැදගත්ම වෙන ඒවා තමයි කියන්නේ. ඊට පස්සේ මේස් ඒකේ බහුවචනය මේසෙන් කියලා මෙතන තියෙනවා. ඊට පස්සේ මේස් එකට විභක්තියක් යෙදුනමත් මේස් කියලාම තමයි ලියන්නේ. හැබැයි බහුවචන නම් පදයට විභක්තියක් යෙදුනම මේසොන් කියලා ලියනවා කියලා අපිට මෙතන පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මං හිතනවා අලුතෙන් හින්දි භාෂාව ඉගෙන ගන්න කෙනෙක්ට මේක බොහොම වැදගත් කියලා. අපි තවත් වචනයක් බලමු. අපි ලියමු පතන් කියලා. පතන්. ඔන්න පතන් කියලා ලිව්වා. පතන් කියලා ලියලා පල්ලෙහාට යනකොට හැබැයි අපිට අර වික්ෂනරි කියන එක පේන්නේ නැහැ. ඒ වගේ වෙලාවක ඔබ මෙතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ ඔබ ලියන්න ඔන්න ඉන් වික්ෂනරි කියලා අපි මෙතන ලියමු. ඊට පස්සේ බලන්න ඔන්න ඔබට මේ ඒ page එක දකින්න ලැබෙනවා. ඊට පස්සේ ඔබට ගියහම මෙන්න පතන් කියලා තියනවා. ඊට පස්සේ ඒක noun එකක් කියලා නාම පදයක් කියලා කියනවා. ඔන්න මොකද්ද m දාලා තියනවා පුරුෂලිංගයි කියලා කියනවා. තේරුම kite ඒ කියන්නේ සරුංගලය කියලා කියනවා. ඊට පස්සේ පතන් කියන නාම පදය භාවිතා කළ වාක්‍ය මෙතනින් හදලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතෙන්ට ගිහිලා බලපුවාම ඩිකට පේන ඔන්න සරුංගලේ ඒකවචන පතන් කියලාමයි කියන්නේ. බහුවචනය පතන්ම තමයි. බලන්න ඊට පස්සේ විභක්තියක් ආවහමත් පතන් එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි බහුවචනයට විභක්තියක් ආපුවාම පතන්ගොන් කියලා වෙනස් වෙනවා. ඉතින් බලන්න හරිම ලේසි නේද? අපි තවත් වචනයක් බලමු. අපි සුන්දර කියලා ලියලා බලමු. ඔන්න සුන්දර කියලා ලියලා බලමු. අපි ඔන්න ආවා. දැන් මෙතන බලන්නකෝ. මෙන්න මෙතන සුන්දර කියලා තියෙනවා. පල්ලෙහාට යද්දී බලන්න ඇඩ්ජෙක්ටිව් කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ සුන්දර කියන වචනය විශේෂණ පදයක් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ බලන්න තේරුණොත් දීලා තියෙනවා beautiful, pretty, good looking, handsome. ඉතින් ඔන්න තේරුණොත් මෙතන දීලා සුන්දර යොදාගෙන වාක්‍යයන් හදලා තියෙනවා. දැන් මේ ඔබ දන්නවා විශේෂණ පද ස්ත්‍රීලිංගද පුරුෂලිංගද කියලා. එහෙම නැහැ. අපේ නාම පදයට අනුව අපි විශේෂණ පද වෙනස් කරගන්න පුළුවන්. එතකොට අවිකාරී විශේෂණ, විකාරී විශේෂණ ආදී වශයෙන් මම විශේෂණ ගැන කියලා දීලා තියෙනවානේ. ඉතින් ඒක නිසා ඔබ ඒ ගැන හිතන්න එපා. එතකොට මේ විශේෂණ පද ඒකවචන බහුවචන කරන්නේ කොහොමද? මේ සියල්ලම මම ඔබට කියලා දීලා තියෙනවා. හරි. අපි දැන් අපි හිතමු ඔබට ක්‍රියාපදයක් බලා ගන්න ඕනේ කියලා. හැබැයි ක්‍රියාපදයක් බලනකොට ඔබ ඒ ක්‍රියාපදේ ක්‍රියානාමය තමයි ලියන්න ඕනේ. අපි ලියමු ජානා කියලා. ඔන්න ජානා කියලා අපි ලිව්වා. ලියලා ඔන්න වික්ෂනරි එකට ගියාම ඔබට පේනවා මෙතන දීලා තියෙනවා ජානා කියන්නේ verb එකක් කියලා. verb එකක් කියන්නේ මොකද්ද? ක්‍රියාපදයක්. එතකොට බලන්න එහි තේරුමත් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ජානා යොදලා වාක්‍යවලත් මෙතන යොදාගෙන තියෙනවා. ඊට පස්සේ कर्ता කියන ක්‍රියාපදය කරනා ක්‍රියානාමය තමයි ඔබ මෙතන ටයිප් කරන්න ඕනේ, මතක තියාගන්න. ඔන්න කරනා කියලා ටයිප් කරා. ඊට පස්සේ ඔබට පේනවා ඇති එක්තන verb එකක් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඔන්න කරනා කියන ක්‍රියාපදය වෙනස් වෙන ආකාරයෙන් මෙතන දීලා තියෙනවා. කර දෙනා, කර ලේනා, කර සක්නා, කර පානා, कर दिखाना ये विधिहट में वेनस्वेना कार्यादन विविध कर किया न क्रियापादे विविध विविध थैंग विधिहट यदनवाने इतिंग ये पिलिबांधव मेतना उन्न दीला तीयनवा. ඊට පස්සේ තේරුමක් දීලා තියනවා to do. ඊට පස්සේ මේ බලන්න විවිධ තේරුම් ඔබට මේ කර කියන ක්‍රියාපදය යොදා ගන්න පුළුවන්. විවිධ තේරුම් මෙතන පැහැදිලි කරලා දීලා තියනවා වාක්‍යයත් සමගම. ඊට පස්සේ තව වැඩි විස්තර බලා ගන්න පුළුවන් නම් ඔබට මෙන්න මේ වගේ මේවා ක්ලික් කරලා ඔබට වැඩි විස්තර බලා ගන්න පුළුවන්. හරි. ඉතින් අපිට මේ ක්‍රමය ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ අපේ නාමපද සඳහා තමයි. අපි තව නාමපද කීපයක් බලමු. තව නාමපදයක් ගමු. කඩේට මොකද්ද කියන්නේ? දුකාන් කියලා. අපි දුකාන් කියලා ටයිප් කරලා බලමු. ඔන්න දුකාන් කියලා අපි ටයිප් කරලා ඔන්න අපි ගිහිල්ලා දැන් බලනවා. ඔබට පේනවා ඇති ඔන්න මොකද්ද කියලා තියෙන්නේ? දුකාන් කියන්නේ නාම පදයක් කියලා තියෙනවා. ඊට පස්සේ මේ තේරුමත් shop කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි යනවා ඔන්න විස්තර බලා ගන්න. මේ බලන්න මෙතන මොන නාම පදයක්ද? ශ්‍රී ලිංග නාම පදයක් කියලා තමයි දුකාන් කියන්නේ ශ්‍රී ලිංග නාම පදයක්. එතකොට एक वचन विधियर लियाने मेहम बहुवचन विधियर लियाने मेहम ඊට පස්සේ මේ දුකාන් කියන නාම පදයට විභක්තියක් එකතු වුනහම ඒක වචන නාම පදේ වෙනස් වෙන්නේ මෙහෙමමයි. හැබැයි බහුවචන නාම පදයට විභක්තියක් එකතු වුනහම දුකානෝ කියලා වෙනස් වෙනවා. ඉතින් ඔන්න බලන්න මේ දුකාන් කියන නාම පදය ගැන විස්තර. අපි බලමු තව නාම පදයක් අරගෙන. අපි ගමු ශහර් කියලා. शहर ओन्न शहर के ना थाना टापिया आवा. ओन्न शहर के ना थाना टापू हाम में हिंदी के ना थाना गिला हम तीसम बालान ना ओबट पेना में ती शहर के ना मुकाद पुरुष लिंग नाम पदयाक में තියෙන්නේ එම් මොකද්ද? සිටි කියලා තියෙනවා. ඊට පස්සේ තව විස්තර බලමු. ශහර් කියන නාම පදය එක වචනෙන් බහුවචනෙත් ශහර්ම තමයි කියලා භාවිතා කරන්නේ. විභක්තියක් කියදෙන්න පෙර ඒක වචනයට ශහර්මයි බහුවචනයට විභක්තියක් කියදුනාම ශහරෝන් කියලා වෙනස් වෙනවා. ඉතින් අපි තව නාම පදයක් බලමු. අපි තව නාම පදයක් බලමු. බිල්ලි කියන වචනය බලමු. බිල්ලි කියන වචනය බලමු. හරි. බිල්ලි කියන වචනය බලන්න. දැන් මෙතෙන්ට ආපුවාම noun එකක් කියලා තියෙනවා. ඊට පස්සේ මොකද්ද? බිල්ලි කියන්නේ cat. female cat තමයි බිල්ලි කියලා කියන්නේ. එතකොට මොකද්ද? ඔන්න ශ්‍රී ලිංග නාම පදයක් කියලා තියෙනවා. ඊට පස්සේ බලන්න බිල්ලි කියලා එක වචන ලියන්නේ මෙහෙමයි. බහුවචන වෙද්දී බිල්ලියාන් වෙනවා. ඊට පස්සේ ඒක වචනයට විභක්තියක් ආපුවාම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි බහුවචනයට විභක්තියක් ආපුවාම බිල්ලියෝන් බවට පත් වෙනවා. හරි. අපි බලමු කක්ෂා කියන නාම පදය. ಒಬ್ಬನ ದಾನ ಕಕ್ಷಾಗಿಯಾನ ಮುಖದ කියලා යනවාට අපි බලමු. ඔන්න බලන්න මේ නාම පදය වෙන්න noun එකක් නාම පදයක්. මොකද්ද? feminine ස්ත්‍රීලිංගයි. ඊට පස්සේ ඔන්න කක්ෂා කියන නාම පදයේ තේරුම අපිට විවිධ තේරුම් මෙතන දීලා තියෙනවා. ඔබට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා ඒක වචන බහුවචන කරගන්නේ කොහමද බලන්න. කක්ෂා කක්ෂායෙන් ඊට පස්සේ විභක්තියක් ආවත් ඒක වචනයට කක්ෂාම තමයි, බහුවචනයට විභක්තියක් ආවම කක්ෂාවෝන් කියලා වෙනස් වෙනවා. අපි බලමු තව නාම පදයක්. අපි ගමු ගාව. ගාව කියලා ලියලා බලමු. ගාව කියන්නේ ගම. එතකොට ගාව කියලා ලියලා බලලා ඔන්න ගාව කියන වචනේ වික්ෂනරි එකේ බලපුවාම ඔබට පේනවා ගාව කියලා කියන්නේ masculine, ඒ කියන්නේ පුරුෂලිංග නාම පදයක්. ඊට පස්සේ ඔන්න බලන්නකෝ තේරුම් දීලා තියෙනවා. ඊට පස්සේ ඔබට මෙතෙන්ට ආපුවාම ඒක වචන බහුවචනයත් ඒ වගේමයි විභක්තිය දුනාම බලා ගන්න පුළුවන්. අපි ගමු බච්චා කියන වචනය. මේ බලන්න බච්චා කියන වචනය. ඔබ හැමතිස්සම මේ හින්දි කියන තැනට එන්න. ඊට පස්සේ බලන්නකෝ නාම පදයක් පුරුෂලිංගයි. හැබැයි මේ ශ්‍රී ලිංග වචනේත් මෙතනින් ෆෙමිනින් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ තේරුම් දීලා තියෙනවා. ඊට පස්සේ බච්චා කියන නාම පදේ එක වචන බහුවචන විභක්තියක් යදුනාම මේ බලන්නකෝ ඒක වචන නාම පදයට විභක්තියක් යදුනහම බච්චේ වෙනවා. ඊට පස්සේ බහුවචන නාම පදයට විභක්තියක් යදුනාම වෙනස් වෙනවා. ඉතින් ඒ විදිහට මෙතන පෙන්නලා දීලා තියෙනවා. ඔබට ඕන නම් ඔබට පුළුවන් මෙන්න මේ හින්දියෙන් දීලා තියෙන දැන් වික්ෂනරි කියලා අපිට ඉංග්‍රීසියෙන් දීලා තියෙන එකට මම ගියේ අපිට ලේසි නිසානේ හින්දි කියන තැනට යන්කෝ. ඔන්න හින්දි තියෙන එකට ගියාම ඒ සියල්ලම ඔබට හින්දි භාෂාවෙන් මෙතන ඔන්න දැක බලා ගන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් මං හිතනවා ඔබට මේ වන විට හින්දි භාෂාවේ වචනයක් ලේසියෙන්ම ඩික්ෂනරි එකක් ඔබ ළඟ නැත්නම් කොහොමද බලාගන්නේ කියලා අද මම ඔබට කියලා දුන්නා. හරි, අපි හිතමු ඔබට පරිගණකයක් නැහැ, දුරකථනයක් විතරයි තියෙන්නේ කියලා. එහෙනම් කරන්න ඕනේ දුරකථනයේ තියෙන Google ඒ app එකට ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා ඔබට අවශ්‍ය වචනේ හින්දියෙන් ටයිප් කරලා in dictionary කියලා මෙහෙම ටයිප් කරගත්තාම ඔබට පුළුවන් එතනට ගිහිල්ලා ඒ සියල්ලම මේ විදිහටම බලා ගන්න. හරි, අපි එකපාරක් ගිහිල්ලා බලමු. Google එකට ගියා. අවශ්‍ය වචනය අපි එතන ටයිප් කරා. ඊට පස්සේ මේ බලන්න ඔබට අර අපි පරිගණකයේ දැකපු දේම මේ ඔබේ දුරකථනයේ තේ දේම කරගන්න පුළුවන්. ඉතින් ඔබ කොහේ හරි යනවා නම්, වාහනයක ඉන්නවා නම්, එහෙම නැත්නම් පන්තියේ ඉන්නවා නම්, ඔබට පන්තියේදී ඔබ ගාව අපි හිතමුකෝ ශබ්දකෝෂයක් නැහැ කියලා, එහෙනම් ටක් ගාලා දුරකථනය අරගෙන ටක් ගාලා බලා ගන්න පුළුවන් මේ වචනය පිළිබඳ විස්තර. ඕනෑම තැනක පොතක් පතක් අතේ නොතිබ්බත් ඔබේ දුරකථනය ඔබ ළඟ තියෙනවා නම් ඔබට ඒ වචනය පිළිබඳව දැනගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි, ඔබට දැන් උසස් පෙළ කරන කෙනෙක් නම් හරිම වටිනවනේ පාඩම්. ඉතින් පාඩම් ඔබට පුළුවන් මොකක් හරි හෙඩ්සෙට් එකක් හරි ප්‍රයෝගී කරගෙන ඔබට වැඩක් කරන ගමන් වුණත්, කොහේ හරි යන ගමන් වුණත් මේවට සවන් දීගෙන යන්න ඒක ඔබට හොඳ අත්වලක් වෙයි කියලා මම හිතනවා. මම හිතනවා මේ පාඩම ඔබට හොඳට තේරෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි channel එක ගැන ඔබේ දන්න හිතවතුන්ට, යාළුවන්ට කියන්න. මොකද ඒගොල්ලන්ටත් ඔබට වගේම හින්දි භාෂාව නිවැරදිව ලේසියෙන් ඉගෙන ගන්න හැකියාවක් ලැබෙවි. අපි අනිත් අයටත් උදව් කරමු. අපි දන්න දේ අනිත් අයටත් කියලා දෙමු. හින්දි with සුගන්ධි group එකේ ඒ වගේ ගොඩාක් අය තමන්ගේ දැනුම බෙදා ගන්නවා. මම මේ සියලු දෙනාටම ඉතාමත් අගය කරනවා. බොහොම ස්තුතියි. තමන්ගේ දැනුම අනිත් අය සමග බෙදා ගන්නවට. තමන්ගේ දැනුම බෙදාගත්තා කියලා කවදාවත් ඔබ හිතන්න එපා අනිත් කෙනා තමාට වැඩිය ඉගෙන ගන්න කියලා. එහෙම නැහැ. ඔබ තමන්ගේ දැනුම බෙදා ගන්න තරමට තමයි ඔබට දැනුම ලැබෙන්නේ. හොඳට මතක තියාගන්න. දැනුම බෙදා ගන්න තරමට තමයි ඔබට දැනුම ලැබෙන්නේ. එහෙම නැතුව දැනුම ගොඩ ගහගෙන හිටියා කියලා කවදාවත් ඔබට ඒ දැනුම වර්ධනය කරගන්න බෑ. ඒක නිසා අපි දැන්ම බෙදාගමු. එන්න channel එක ගැන කට්ටියන්ට කියමු. Hindi with Sugandhi group එකේ ඔබේ සටහන්, එතකොට ඒ group එකේ තියෙන සටහන් ඒ සියල්ලම බෙදාගමු. මේ විදිහට හින්දි භාෂාව ටික ටික පුරුදු වෙමින් අපි ඉදිරියට යමු. හින්දි භාෂාවේ ටික ටික කතා කරන්න පටන් ගමු. එහෙනම් මේ වගේ සොඳුරු හින්දි පාඩමකින් නොදුරේදීම හම්බෙමු. ආයුබෝවන්.